අපේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ගැන අපි මීට කලින් සෝපාක කතාවෙන් දැනගත්තා. මම අදත් සූදානම් වන්නේ අපේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ගැන කියවෙන ඉස්සර කාලයේ සිදු කතාවක් ඔයාලාට කියන්නයි. ඔයාලාගේ පෙළ පොතේ 15 වන පාඩම සෙල්ලම් බෝනික්ක. ඔන්න දරුවනේ බුදුරජාණන් වහන්සේ ජීවත් වූ ඉස්සර කාලේ දඹදිවෙ හිටියා අනේ පිඩු සිටුතුමා කියලා සිටුවරේ. මේ සිටුවරයාට බොහෝම මිල මුදල් තිබුණා. නමුත් මෙතුමා පොඩ්ඩක්වත් ලෝභ සිටුවරේක් නොවේ. නැතිබෙලි හැමෝටම උදව් කළා. ඒ නිසා තමයි මෙතුමාට අනේ පිඩු සිටුතුමා කියලා හඳුන්වන්නේ. මේ අනේපිඩි සිටුතුමාට ලස්සන මිනිපිරියක් හිටියා. ඔයාලාගේ ආච්චිට සීයට ඔයාලා මිනිපිරියක් හෝ මුණුබුරෙක් වෙනවා. තමන්ගේ දරුවන්ගේ දරුවන්ට තමයි මිනිපිරි හෝ මුණුබුරා කියන්නේ. ඉතින් මේ ලස්සන දියණියත් අනේපිඩි සිටුතුමාගේ මිනිපිරියක්. මේ මිනිපිරියට ලස්සන බෝනික්කෙක් හිටියා. ඔයාලටත් ලස්සන සෙල්ලම්බඩු තියෙනවානේ. ඒ වගේ තමයි මේ මිනිපිරිය එයාගේ බෝනික්කාට තමන්ගේ දුවෙකුට වගේ තමයි සැලකුවේ. ලස්සන ලස්සන ඇඳුම් ඇඳුවා. ලස්සන ගීත ගයමින් නැලෙව්වා. ආදරයෙන් බලාගත්තා. බෝනික්කාට කතා කළේ දුවේ කියලා. දවසක් මේ මිනිපිරිය බෝනික්කා සමග සෙල්ලම් කරමින් සිටින විට බෝනික්කා එයා අතින් බිම වැටුණා. බෝනික්කා කැඩුනා. ඉතින් ඇයට හරිම දුකයි. එයා හොඳටම ඇඬුවා. මහා හයියෙන් ඇඬුවා. නවත්වන්නේ නැතුවම ඇඬුවා. සිටුමාලිගාවේ සේවකයින් මේ දැක්කා. මිනිබිරිය නලවන්න උත්සාහ කළා. නමුත් ඇය නැලවුණේ නැහැ. ඇය ආදරය කළ බෝනික්කා කැඩුන එක ගැන ඇයට හරිම දුකයි. ඉතින් අවට සිටි අය ඇයව අනේපිඩි සිටුතුමා ළඟට කැඳවාගෙන ගියා. අනේපිඩි සිටුතුමා මිනිබිරිය සැමසුවා. අපි දානයක් දීලා ඔබේ දුවට පින් දෙමු සිටුතුමා කිව්වා. අනේපිඩි සිටුතුමාගේ ඒ සැනසිලි බස් ඇසු මිනිපිරිය සැනසුණා. අනේපිඩි සිටුතුමා බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියා. සිදුවීම කිව්වා. මිනිපිරිය සැනසීමට දානයක් දීම සඳහා සිටුමාලිගාවට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා. ඒ මිනිපිරිය කෙරෙහි කරුණාවෙන් කුඩා දෙරියක් සැනසීමට පවා බුදුරජාණන් වහන්සේ කරුණාවන්ත වුණා. සිටුමාලිගාවට වැඩි බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවයෙන් සිටුතුමා සහ මිනිපිරිය දාණය පිළිගන්නුවා. මිනිපිරිය දුවේ කියා කතා කරමින් ළඟතවාගෙන සිටි බෝනික්කාට පින් දුන්නා. මිනිපිරියගේ සිත සැනසුණා. මිනිපිරියට හරි සතුටුයි. සිටුමාලිගාවේ කාටත් සතුටුයි. කුඩා දැරියක සැනසීමට පවා බුදුරජාණන් වහන්සේ කරුණාවන්ත වුණා. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේ ළඟ මහා කරුණා ගුණය තියෙනවා කියලා කියන්නේ.